මාංශභක්ෂක කියලා කතා කරපු ගමන් අපිට මතක් වෙන්නේ මාංශභක්ෂක සත්තුන්. හැබැයි ඇත්තටම මේ ලෝකෙ ගත්තාම මස් මත යැපෙන සත්තු වගේම ශාකත් ඉන්නවා. මේ ලෝකෙ පුරාම 600කට වැඩියෙන් මස් කන පැලෑටි තියෙනවා කියලා ඔබ දැනගෙන හිටියද? මේ ශාක ගොඩක් වෙලාවට වර්ධනය වෙන්නේ පොළවෙන් නයිට්‍රජන් ගන්න බැරි ස්ථානවල. ඒත් Tamange පැවැත්මට නයිට්‍රජන් ඕන නිසා එක එක ක්‍රම හදාගෙන මේ ශාක සත්තුන්ව අල්ලගෙන ජීර්ණය කරලා Tamange නයිට්‍රජන් අවශ්‍යතාවය සපුරා ගන්නවා. ඒ අතර විශේෂයෙන් ඉන්නේ කෘමීන්. ඒ විදිහට අද අපි කතා කරන්න යන්නේ මේ ලෝකේ ඉන්න සත්තුන්ව ආහාරයට ගන්න භයානක පැලෑටි ගැන. वीडियो एक बलला होंदाई केला ही तुनो तापियो सब्सक्राइब करन्न अमतक करन्ने पा एहे नाम केलिन मा अपी आमु वीडियो एकट मुलिन मा अपी कता करन्ने वोट वील प्लांट केला हंदुन्वन पेलैटिया गेन මේ පැලෑටිය අපි කතා කරන විශේෂම පැලෑටියක් කියලා සලකන්න පුළුවන්. මොකද මේ පැලෑටියට ඉක්මනට තමන්ට අවශ්‍ය විදිහට එහෙට මෙහෙට චලනය වෙන්න පුළුවන් නිසා. ඒ වගේම මේ ශාකයේ මුල් නැහැ. ඒ නිසා තමන්ගේ ජීවිත කාලය පුරාම වතුර උඩ පාවි පාවි ඉන්න මේ පැලෑටියට සිද්ධ වෙනවා. ඒ වගේම ලෝකයේ වැඩිම ප්‍රදේශයක් පුරා පැතිරිලා තියෙන සතුන් ආහාරයට ගන්න පැලෑටිය මේක කියලාත් අපිට කියන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ පැලෑටිය ඕස්ට්‍රේලියාව, යුරෝපය, ආසියාව වගේ හැම පැත්තකම තියෙන නිසා. මේ ශාකය වතුරේ තිබ්බට ඒ වගේ කොළ නම් වතුරෙන් උඩට ඇවිල්ලයි තියෙන්නේ. ඒ වගේම මේ කොළවල පුංචි කෙඳි වගේ සංවේදක වර්ගයක් තියෙනවා. මේ සංවේදකවලට මොනවා හරි ගෑවුනා කියලා දැනුණ ගමන් මේ කොළවල තියෙන උගුල් වගේ ඉක්මනට වැහිලා යන්න පුළුවන් කොටස වැහිලා ගිහින් සත්තු එළියට යන්න බැරුව හිර වෙනවා. මේ එක උගුලක් වැහිලා යන්න මිලි තත්පර 10ත් 20ත් අතර ගොඩක් පුංචි කාලයක් ගත වෙන නිසා සත්තුන්ට මෙතනින් බේරිලා යන්න තියා හිතන්නවත් බෑ. මෙන්න මේ වේගය නිසාම මේ ශාකය ලෝකයේ තියෙන වේගයෙන්ම චලනය වෙන මාංශභක්ෂක පැලෑටියකුත් වෙනවා. ඊළඟට අපි කතා කරන්නේ සන්ඩියුස් කියන මාංශභක්ෂක පැලෑටිය ගැන. මේ පැලෑටියත් ඇන්ටාක්ටිකාවේ ඇර අනෙක් හැම මහද්වීපයකම වගේ හැදෙනවා. ඒ වගේම ලෝකයේ තියෙන විශාලතම මාංශභක්ෂක පැලෑටිය අතරින් එකක් තමයි මේ සන්ඩියුස් කියන පැලෑටිය. ඒ වගේම මේ පැලෑටිය ලෝකයේ ජීවත් වෙන මාංශභක්ෂක පැලෑටි වලින් අවුරුදු 50ක් වගේ වැඩිම ජීවන කාලයක් තියෙන පැලෑටියකුත් වෙනවා. මේ ශාකයේ අඬු වලින් විහිදිලා තියෙන පුංචි කෙඳි වගේ දේවල් වල ලස්සන වතුර බින්දු වගේ ද්‍රව්‍යයක් තියෙනවා. හැබැයි ඒව ඇත්තටම වතුර බින්දු නම් නෙවෙයි. මේවා ගොඩක් ඉක්මනට ඇලෙන ගම් එකක් වගේ දෙයක්. මේවගෙන් වෙන්නේ පැලෑටියේ ඇවිල්ලා වහන ඕනම කෘමියෙක්ව මේ තියෙන වතුර බින්දු වගේ ගම් වල ආයේ ගැලවෙන්න නොදී අලව ගන්න එක. සත්තුන්ව ආකර්ෂණය කරගන්න ගොඩක් තියුණු සුවඳක් මේ විහිදිලා තියෙන අඬු වලින්ම නිකුත් වෙනවා. සත්තු මේකේ ඇලුනට පස්සේ බේරෙන්න දඟලලම හරි එහෙමත් නැත්නම් මේ පැලෑටියේ අඬුව රෝල් වෙනකොට හිර වෙලා හරි සතා මැරිලා යනවා. සාමාන්‍යයෙන් මේ ඔක්කොම දේවල් ටික විනාඩි 15ක් වගේ ඇතුලේ සිද්ධත් වෙනවා. ඊට පස්සේ මේ පැලෑටියෙන්ම අර සතාව ජීර්ණය කරන්න පුළුවන් එන්සයිම නිකුත් කරලා ඒ සතාගේ තියෙන පෝෂක ටික පැලෑටියට උරා ගන්නවා. ඉක්මනින්ම ගොදුරු අල්ල ගන්න ඕන නිසා මේ අඬුවල ගොඩක්ම සංවේදී සංවේදක තමයි පිහිටලා තියෙන්නේ. ඒ විදිහට බලනකොට සබාදහම හරි භයානක විදිහට එක එක ශාකවලටත් ආහාර ලබා ගන්න විදි ලබා දීලා තියෙනවා නේද? ඊළඟට අපි කතා කරන්නේ ක්‍රෝක්ස් ක්‍රූ ශාකය ගැන. මේ වර්ගයේ ශාක ප්‍රභේද 30ක් විතර ලෝකයේ තියෙනවා. ඒ හැම ශාකයකටම පොදු කාරණාවක් වෙන්නේ මේ ශාක අර්ධ වශයෙන් ජලජ හෝ සම්පූර්ණ ජලජ ශාක වෙන එක. මේ පැලෑටිය වැඩියෙන්ම අපිට හොයා ගන්න පුළුවන් අප්‍රිකාවේදි වගේම දකුණු සහ මධ්‍යම ඇමරිකාවේදි විතරයි. අපි මේ ලයිස්තුවේ කතා කරන ගොඩක් ශාක අල්ලගන්නේ පියාඹන සත්තුන්ව. හැබැයි මේ ශාකය නම් පියාඹන සත්තුන්ව අල්ලගන්නවට වඩා බිම ඉන්න සත්තුන්ව අල්ලගෙන Tamange පෝෂණ අවශ්‍යතා සපුරගන්න තමයි වැඩියෙන් කැමති. මේ දේ කරන්න ශාකයේ කොළ උගුල් වගේක් විදිහට සැකසීලා තියෙනවා. පුංචි සතෙක් මේ කොළ දෙකක් මැද්දට ඇතුල් වුණාට පස්සේ නිකන්ම වැහිලා යන කොළ දෙකෙන් එළියට ගැලවිලා එන්න ඒ සතාට ගොඩක් අමාරු වෙනවා. එහෙම අමාරු වෙන්නේ මේ කොළවල අගිස්සේ තියෙන උල් වගේ දේවල් වලින් ඒ කොළය හොඳට හිර කරලා අල්ල ගන්න නිසායි. ඒ වගේම වැඩියෙන් සත්තු මේ කොළ දෙකක් මැද්දට ගෙන්න ගන්න මේ කොළය සත්තුන්ට ජලය ලබා ගන්න පුළුවන් ප්‍රබවයක් විදිහට ක්‍රියා කරනවා.
ඒ කියන්නේ මේ කොළ වලින් නිකුත් වෙන වතුර බොන්න සත්තු ආව ගමන් අල්ල ගන්න මේ ශාකයට පුළුවන් වෙනවා. එහෙම හිර කරගත්තට පස්සේ ශාකයෙන් එන්සයිම නිකුත් කරලා ඒ අල්ලගත්ත සතාගේ මස් ජීර්ණය කරලා ශාකයට ඕන නයිට්‍රජන් ටික ලබා ගන්නවා. ඇත්තටම මේ පුංචි සත්තුන්ට මේ තරම් භයානක ඉරණමක් ලබා දෙන්න සබාදහම කොච්චරනම් භයානකද නේද? අපි කතා කරන ඊළඟ පැලෑටිය තමයි මංකි කප්ස් කියලා හඳුන්වන්නේ. මේ ප්‍රධාන වර්ගයෙන් ශාක ප්‍රභේද 170ක් විතර මේ ලෝකේ තියෙනවා. හැබැයි මේ ශාකය චීනය, මැලේසියාව, ඕස්ට්‍රේලියාව, මැඩගස්කරය, පිලිපීනය සහ ඉන්දුනීසියාව වගේ රටවල් වලට ඒකදේශිකයි. සාමාන්‍යයෙන් පොළවේ ඉඳලා මීටර් 10ත් 15ත් වගේ උසකට වෙනකන් වර්ධනය වෙන්න මේ ශාකයට පුළුවන්. ඊට පස්සේ මේ ශාකයෙන් එළියට එන කුඩා අතු අවදි ගොඩක් පහු කරලා ගිහින් මේ විදිහට කෝප්ප වගේ හැදෙනවා. ඒ වගේම මේ ශාකයට මංකි කප්ස් කියන නම වැටිලා තියෙන්නේ වැස්ස වහිනකොට වඳුරෝ මේ කෝප්ප කඩාගෙන ගිහින් වැහි වතුර ඒකට පුරවලා බොන නිසාලු. ලොකු සත්තු එහෙම ප්‍රයෝජන මේ ශාකයෙන් ලබා ගත්තට පොඩි සත්තුන්ට නම් ඒක ඇත්තටම භයානකයි. පොඩි සත්තු මේ ශාකයේ කෝප්පවලට ආකර්ෂණය වෙන්නේ ඒ වගේ තියෙන පැණි වර්ගයක් නිසා වගේම එක එක තද වර්ණ නිසායි. හැබැයි මේ කෝප්පවල ඇතුල් පැත්ත ගොඩක් ලිස්සනවා. මේ නිසා මේක ඇතුළට වැටෙන කිසිම සතෙක්ට ආපහු උඩට නම් එන්න හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ මේ කෝප්පයේ අඩියේ තියෙන ග්‍රන්ථි වලින් අර සතාව ජීර්ණය කරලා අවශ්‍ය පෝෂක ශාකයට උරා ගන්නවා. මැස්සෝ කූඹියෝ විතරක් නෙවෙයි මේ ශාකවලට නම් කටුස්සෝ මීයෝ වගේ ලොකු සත්තු පවා අල්ලන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන පැලෑටිය වෙන්නේ බටර් වෝට්ස් කියන පැලෑටිය. මේ පැලෑටි වර්ගයෙන් උපප්‍රභේද 80ක් විතර ඇමරිකාවේ, යුරෝපයේ, උතුරු දිග ආසියාවේ පිහිටලා තියෙනවා. අපි මේ වීඩියෝ එකේ කතා කරන අනෙක් ශාක හැම එකටම සත්තුන්ව ගොදුරු කරගන්න වෙනමම හැදුන විශේෂ කොටස් ඒ ශාකයේම තිබුණා. හැබැයි මේ ශාකයට නම් එහෙම නැහැ. මේ ශාකයේ තියෙන කොළම පොඩ්ඩක් විශේෂිත විදිහට සැකසීලා තමයි සත්තු අල්ලගන්නේ. මේ කොළවල මතු පිට සෛල වර්ග දෙකක් තියෙනවා. එතනින් එක වර්ගයක් පෙඩන් කියුලර් කියන නමෙන් හඳුන්වනකොට අනෙක් සෛල වර්ගය සෙසයිල් කියන නමෙන් හඳුන්වනවා. මේ පෙඩන් කියුල සෛල වලින් ශාක පත්‍රයේ මතු පිට ඇලෙන සුළු ද්‍රව්‍යයක් ශ්‍රාවය කරනවා. මේ නිකුත් කරන ද්‍රව්‍යයත් ශාක පත්‍රයේ මතු පිට වතුර වගේ තමයි සත්තුන්ට පේන්නේ. ඉතින් වතුර හොයාගෙන එන සත්තු මේ ශාක පත්‍රය උඩට ඇවිල්ලා අර ද්‍රව්‍යයේ ඇලෙනවා. ඊට පස්සේ මේ සතාගේ ඇඟේ තියෙන නයිට්‍රජන් අර පැලෑටියට සංවේදනය වෙලා මම කලින් කිව්ව සෙසයිල් සෛල වලින් එන්සයිම නිකුත් කරලා මේ සතාව ජීර්ණය කරවනවා. ඊට පස්සේ ශාකයට අවශ්‍ය නයිට්‍රජන් පෝෂණ අවශ්‍යතාවය මේ සතාගෙන් සපුරා ගන්න පුළුවන්. හැබැයි මේ ශාකයට තව එක විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මේ ශාකය උෂ්ණ කාලවලදී විතරක් මෙහෙම සත්තුන්ව අල්ල ගන්න පුළුවන් වෙන විදිහට ඇලෙන ද්‍රව්‍යයත් එක්ක පත්‍ර නිපදවන එක. ඒ කියන්නේ සීතල කාලයට මේ පත්‍රවල ඇත්තටම එහෙම ඇලෙන සුළු ද්‍රව්‍ය නැහැ. ඒ අනුව මේ ශාකය දඩයම් කරන්නේ අවුරුද්දේ එක කාලයකට විතරයි කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන මාංශ භක්ෂක ශාකය තමයි වීනස් ෆ්ලයි ට්‍රැප් කියලා හඳුන්වන්නේ. අපි කතා කරන මාංශ භක්ෂක ශාක අතරින් ගොඩක්ම දියුණු සත්තු අල්ලන යාන්ත්‍රණය තියෙන ශාකයත් මේකම තමයි. පිටින් බලනකොට නම් මේකත් අගිස්සේ කටු වගේ උල් තියෙන පත්‍ර දෙකක් කියලායි පේන්නේ. හැබැයි විද්‍යාඥයෝ හොයාගෙන තියෙන විදිහට මේ අග තියෙන උල්වල සතෙක් මේක ඇතුළට ආවද කියලා දැනගන්න පුළුවන් සංවේදක පිහිටලා තියෙනවා. මේ උල් නිකන් අපි ඇල්ලුවට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට මේ ශාකයත් කැලේ තියෙද්දි වැස්සකින් වතුර මේ ශාකයේ උඩට වැටුණට මේවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ උගුල ක්‍රියාත්මක වෙන්න නම් මේක ඇතුළට සතෙක් ඇවිත් මේ සංවේදක කිහිපයක එකපාර ගැටෙන එක වෙන්න ඕන. ඒ ගැටෙන එකත් තත්පර 20ක් ඇතුළෙදි එකිනෙකට වෙනස් සංවේදක දෙකක ගැටුනේ නැත්තම් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ අපෝරු හැකියාව නිසා මේ ශාකයට වැඩක් නැති දේවල් අල්ලගන්න ශක්තිය වැය කරන්න ඕනේ නැති වෙනවා. අදාළ සත්තුන්ව විතරක් අල්ලගෙන ජීර්ණය කරන්න හැකියාව එතකොට මේ ශාකයට ලැබෙනවා. එහෙම බලනකොට සබාදහම කියන්නේ කොච්චර අපූර්ව වගේම භයානක නිර්මාණ කරලා තියෙන තැනක්ද නේද? සාමාන්‍යයෙන් මාංශ භක්ෂක වෙන්නේ සත්තු විතරක් වුණාට අද මේ ඔබ ඉගෙන ගත්තේ මේ ලෝකේ තියෙන මාංශ භක්ෂක ශාක ගැන.
ලංකාවේ තියෙන බාඳුරා ශාකය ගැන මම කතා නොකලේ ඒක අපි හැමෝම වගේ දන්න ශාකයක් වෙන නිසා. මේ අද අපි කතා කරපු ශාකා අතරින් ඔබව වැඩියෙන්ම පුදුමයට පත් කළේ මොන ශාකයේද කියලා පහලින් අපිට කමෙන්ට් කරලා කියන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් දැනුමක් ලැබුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. මේ වගේම දැනුම ගේන තවත් අලුත්ම වීඩියෝ එකකින් අපි ඉක්මනට මුණගැහෙමු.